අද දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ තීන්දුව සඳහා SCFR 5519 කියන නඩුව කැඳවුවා. මම හිතන්නේ ඔයගලන්ට මතක ඇති පහුගිය කාලේ ආන්දෝලනයකට තුඩු දුන්නා හිටපු විදුලල අමාත්‍ය මේ චම්පිකරණව මහත්මයාගේ මහත්මයා මුතුමයා ක්‍රියානතුරක් සම්බන්ධ සිද්ධියක්. ඒකෙදී ඒ චම්පිකරණව මහත්මයා ගමන් ගත්ත ඒ අමාත්‍යංශයයි ති ජිප්‍රතේක රියදුරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ තිබුණා කොළඹ අපරාධ විමර්ශන CID අපරාධ කොට්ටාෂයෙන්. එතකොට මේ රියදුරු මහත්මයාගේ බිරිඳයි මාස 23ක් වයසේදී බිරිඳු දරුවයි සහ ඇගේ මවයි නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් සිදු කළ තිබ්බා. කොළඹ අපරාධ කොට්ටාෂය සහ ගාල්ලි මදුව පොලිසිය සම්බන්ධයෙන් නිලධාරීන් පිරිසක් විසින්. ඉතින් ඒ සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ මේ රියදුරු මහත්මයාගේ බිරිඳ පෙත්සම්කාරී වශයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් මේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ ගොනු කරා. මම කලින් සඳහන් කරපු අංකයේ යටතේ අද දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විසින් මේ නඩුවේ තීන්දුව ලබා දුන්නා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මගින් ප්‍රකාශයට පත් කරා. විශේෂයෙන් මේ නඩුවේ වගඋත්තරකරුවන් 15 දෙනෙක් ඉන්නවා. 13 වෙනි වගඋත්තරකරු උනේ එවකට කොළඹ ක්‍රයිම් ඩිවිෂන් ස්ථානාධිපති නිවිල් සිල්වා කියන නිලධාරියා. 14 වෙනියා ඒ මෙත්තානන්ද චීෆ් ඉන්ස්පෙක්ටර් කොළඹ ක්‍රයිම් ඩිවිෂන්. ඔවුන් දෙදෙනා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ආරක්ෂා කරලා සහතික කරලා තියෙන 13-1, 13-2 සහ 14-1H කියන වගන්තීන් වලින් කියවන මූලික අයිතිවාසිකම් ඔවුන් විසින් කඩ කරලා තියෙන බව ගරු අධිකරණය, ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. දේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඒ වගේම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කරා රජයේ නීතිපතිතුමාට නියෝග කරා. රජයේ පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුදලේ රුපියල් 10,000ක වන්දි මුදලක් ගෙවන්න කියලා පෙත්සම්කාරියට. ඒ වගේම 13 සහ 14 වගඋත්තරකරුවන්ට ඒ එක් එක් අයෙක් රුපියල් 2,50,000 බැගින් වූ වන්දි මුදලක් ඔවුන්ගේ පුද්ගලික මුදල් වලින් පෙත්සම්කාරියට ගෙවන්න කියලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරා. ඒ වගේම වැඩිදුරටත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිෂන් සභාවට නියම කළා. මෙම මූලික අයිතිවාසිකම් කඩ කරන ලද පොලිස් නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ පවත්වලා අවශ්‍ය කරන විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. මම හිතන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 13 වගන්තිය, විශේෂයෙන් 13-1-2 නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සහ නීති විරෝධීව රඳවා තබා ගැනීම කියන ඒ වගන්තිය සම්බන්ධයෙන් අද මේ නඩු තීන්දුව ඉතාම වැදගත් ඓතිහාසික නඩු තීන්දුවක්. ඒ කාරණේ තමයි අද සිද්ධ වුණේ. හරි, ඔබතුමා නමක් කියන්නකො. මම මේ නඩුවේ මෙම නඩුව මෙහෙව ප්‍රතිසම්කාරී වෙන මෙහෙව්වේ ජේෂ්ඨ නීතිඥ මහත්මයා. මම ලේඛනගත නීතිඥ වරසේ NJP සිල්වා මේ නඩුවට පෙනී ඉන්නවා.